समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स एतं संतं एतं पनीतं यदिदं सब्ब संकार समतो सम्बूपदिपटि निस्संगो तन्नक्कयो विरागो निब्बानंति नमस्कार वेवा बुदुरुवनट समदा बुदु हिमि सरण यामि नमस्कार वेवादं रुवनट समदा सदं सरण यामि नमस्कार वेवा सांग रुवनट समदा महासांग सरण यामि नमस्कार वेवा तुन रुवनट समदा तिसारण सरण यामि जीवितं याव निब्बानं बुद्धं सरणं गच्छामि जीवितं याव निब्बानं धम्मं सरणं गच्छामि जीवितं याव निब्बानं संगं सरणं गच्छामि मे जीवित पवतिन तुरुद निवन दक्ना जाति दक्वाम मम बुद्ध रत्न सरण यामि धर्म रत्न सरण यामि संग रत्न सरण यामि अनंत ससर पटन मे मोहत दक्वाम मागे सित कय वचन यान तुंदुरिं देन हो नो देन सिदु सियलु अरदेट मट बुद्ध रत्न यंद धर्म रत्न यंद संग रत्न यंद बुदु पसे बुदु महारहतादि आर्य उतुमन गिंद दिमाउपियन गिंद गुरु तुमन गिंद सियलु सत्वयन गिंद मट समाव लबेवा साधु 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 लौतुरा बुदुरजानन वहन्सेटद श्री सद्धर्म रत्नेटद महासंग रत्नेटद आचार गुरु तुमन वहन्सेलाटद नमस्कार वेवा साधु साधु पिंगवत्नी බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශ්‍රී සද්ධර්ම රත්නය ඒකාන්ත වශයෙන්ම භව දුකින් මිදීම පිණිසයි නිවන පිණිසයි ඒ නිසා අපි කවුරුත් බලාපොරොත්තු වන ප්‍රාර්ථනා කරන තත්වය තමයි මේ නිබ්බාන නැත්තං නිවීම තණ්හාව නැති බව ඒ තත්වෙට පත්වී මේ බලාපොරොත්තුවෙන් තමයි අපත් මේ දේශනාව අද පවත්වන්නේ මේ සදහැති පිරිසත් මේ දේශනා ශ්‍රවණය කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ සාරා සංඝ කල්ප ලක්ෂ ගණන් ගති නියත වශයෙන් පාරමී පිරුවා දීපංකර පාදමූලයේදී තමන් වහන්සේගේ අතට පත්වෙච්ච නිවන අත්හැරලයි බෝසතාණන් වහන්සේ අප වෙනුවෙන්
පාරමිධර්ම සම්පූර්ණ කළේ. එසේ පාරමී පිරුවේ නැත්තම් අද අපිට මේ ධර්මයේ කතා කරන්න ක්‍රමයක් නැහැ. මොකද අපිට මේක අවබෝධ වෙන්නේ නැහැ. ස්වයම්භූ ඥාණයෙන් අපට අවබෝධ කරන්න කරගන්න විදියක් නැහැ. අවබෝධ වෙලා නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ පාරමී බලයෙන් අවබෝධ කරලා දේශනා කරන්න යෙදුණා. ඉතින් මේ ශ්‍රී සද්ධර්මයේ වටිනාකම අපි තෝරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි යටහත් පහත් බව අප තුල තියෙන්නට ඕන. එහෙම නැති වුණොත් සමහර අපිට පේනවා භික්ෂුන් වහන්සේලා අතරත් තමන් ශාස්ත්‍රෝන් වහන්සේ වීමේ කැමැත්තක් වචන වලින් පේනවා. මෙතෙන්දී උපමාවක් උදාහරණයක් ධර්මයේ සඳහන් වෙනවා. මේ කාරණේ මොන වගේ දෙයක්ද? වේද මහත්තයෙක් ජීවත් වුණා. මේ වේද මහත්මා මරණයට පත් වෙන කලින් ඒ බෙහෙත් වර්ග ටික බෙහෙත් පොත්වල පුස්කොළ පොත්වල ලිව්වා. අපි ඒවට කියන මොනවද? බෙහෙත් වට්ටෝ. දැකලා තියෙනවනේ බෙහෙත් වට්ටෝ. ආන්නේ බෙහෙත් වට්ටෝරු බලනවා දැන් ගෝලියෝ ටික. වේද මහත්තය නැහැ. දැන් ලෙඩක් හැදුනම බලන මේ ලෙඩේට මහත්තය මොකද්ද දුන්න? බෙහෙත. බලලා ආයෙනම් හොඳයි. බඩේ අමාරුවට නම් මේක තමයි හොඳ කියලා දැන් කියනවා. දැන් බෙහෙත කාගේද? ගෝලයාගේද? වේද මහත්තයාගේ. වේද මහත්තයාගේ. ආන්නේ වගේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ දැන් පිරිණිවන් පාල අවසන්. හැබැයි තථාගතයන් වහන්සේ පිරිණිවන් පාන්න පෙර අපි සෑම දිනාටම නිවෙන්න අවශ්‍ය ධර්ම තාටික ධර්ම දේශනා ටික දේශනා කළා. සූත්‍ර විනය අභිධර්ම වශයෙන් 84,000ක් ධර්මස්කන්ධ වශයෙන්. ඉතර දැන් මොනවයිද තියෙන්නේ? පුස්කොළ පොත්වල ලිව්වා. දැන් පොත්වල මුද්‍රණය කළා තියෙනවා. වර්තමානනකොට ඇප් පරා දුරකථනේ පවා මේ ධර්මයේ තියෙනවා. දැන් අපේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද දැන්? දැන් මේ එක එක ස්වාමින් වහන්සේලා ශාස්ත්‍රු කරගන්නවාද නැත්නම් අපි සරණ යන්න ඕන කවුද? ඔබ අහලා තියෙද්දන්නේ මලියදේව මහරහතන් වහන්සේ. ලංකාවේ වැඩ හිටපු උතුම් රහතන් වහන්සේනේ. ඒ රහතන් වහන්සේ ධර්ම දේශනා කළා තමන්ට මෞසෙනෙහසින් උපස්ථාන කරපු අම්මට, දායිකාවට. එතකොට දේශනා කරමින්ම ස්වාමීන් වහන්සේ සෝතාපන්න වුණා. ශ්‍රවණය කරමින්ම උපාසිකාවත් සෝතාපන්න වුණා. ඒ මාර්ගයේ අපිට මේ මහා භද්‍ර කල්පයේ සිව්වෙනි අන්තක් කල්පේ කියා දුන්නේ කවුද? ගෞතම භාග්‍යවතුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. ඔබ වහන්සේ සියල්ල දන්නාසේක මාව නැහි කිසිවක් නොදන්නේ නොදන්නේ කියන අවබෝධය මේ අනතමානි බව අපි තුල තියෙන්නට ඕන. එහෙනම් වේද මහත්තයා කවුද? බුදුරජාණන් වහන්සේ. හොයාගත්ත බෙහෙත් ටික කොහෙද තියෙන්නේ? ත්‍රිපිටකේ. ත්‍රිපිටක පොත් වහන්සේලා 54ක් වැඩ සිටිනවා. අට කතාත් ඒ වගේම තියෙනවා. ටීකා තියෙනවා, ටිප්පණි තියෙනවා, ගැටපද තියෙනවා, ඊළඟට සංග්‍රහ ග්‍රන්ථ තියෙනවා. දැන් මේ සියල්ලම කිසිම ભેදයක් නැතුව ඇසුරු කරන්න ඕන. ඇසුරු කරලා දැන් කියා දෙනවා ආන්න මෙහෙම ලෙඩක් ඇදුනායිද? මේක උත්තරේ මෙහෙම දුන්න භාග්‍යවතුන් වහන්සේ අපි ඒක අහනවා. දැන් සූත්‍ර දේශන අහනකොට මොනවද අපිට ලැබෙන්නේ? ශ්‍රද්ධාව, සතිය, සමාධිය, වීරිය, ප්‍රඥාව. ඉන්ද්‍රිය ධර්ම පහක් වඩන්න ඕනේ නිවන් දකින්න. ආන්නේ ධර්ම පහ ටික ටික වැඩෙනවා. දැන් ශ්‍රද්ධාව බහුල දේශනා තියෙනවා. වීරිය බහුල දේශනාවක් තියෙනවා. එහෙනම් මේ හැම දේශනාවක් අපි පරිහරණය කළ යුතුයි. මොකද මේ කලාතුරකින් ලැබුණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපිට තියෙනවා. මේක හැමදාම ලැබෙන ධර්මයක් නෙමෙයි. එතකොට අපි එක එක පෘතජන පුද්ගලයන්ගේ මතවාද ගත්තොත් ඔළුවට අපර දුර්ලභව ලැබිච්ච භාග්‍යවතුන් වහන්සේගේ සරණ නැති වෙලා යනවා. දැන් එතකොට මේ ස්වාමීන් වහන්සේලා කවුද? අර බෙහෙත් වට්ටෝරු කියන ගෝලයෝ. අපිට අපි බෙහෙත වෙනස් කරන්න ගියොත් බඩේ අමාරු වැඩි වෙයි. ලෙඩේ වැඩිනෝනේ. හරි බෙහෙත දෙන්න එපා. ආනේ නිසා අපි මුලින්ම නියතමානි වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ යමක්ද වදාලේ ඒක හරියට ඉගෙන ගන්න ඕන ඉස්සෙල්ලා. තොර දෙන කමටහනුත් අමුතු කමටහන්. දැන් ළඟදි කමටහනක් ආරංචි වුණා. මේ 23 භාවනාවද අපිට කියලා තියෙන වර්ණ සංඨාන වශයෙන් මෙනෙහි කරන්නනේ. දැන් මෙතන එහෙම කුස සංඨාන කතාවක් නැහැ. අවශ්‍යනේ බේසමක් පමණයි.
බේසම ගත්තා අකුල් දෙක ගාව තියාගා හිට ගන්නවා හරිද බලන්න කරලා හරියයිද කියලා මං අහපු කමටානම් කවුද කින්ද මන්ද අවශ්‍ය නැහැ උද්ගල ભેදයක් අවශ්‍ය නැහැ අවශ්‍ය වෙන්නේ ධර්මයේ යම් තැනක වැරදියට කියනවනම් අන්න ඒක විවරණය කරලා දෙන එක තමයි අපේ යුතුකම් කේස් කඩන් දැන් බෙදිග කේස් තියෙනවා කාන්තාවන්ට කපල ගන්න අරන් දාන්න බේසමට ඇඟේ ලෝ මැටි ගලවල දාන්න බේසමට පිටසෙම සැර ඔක්කොම දාන්න ලේත් දාන්න දැන් දිය වෙනවනේ වතුර අඩියක් උත් තියෙනවා ලේ තියෙනවනේ දැන් ඔක දිය කරන්න දියකල බොන්න කියනවා. දැන් ඕක තමයි පිළිකුල් භාවනාව. දැන් මොකද වමන යන්නේ නැද්ද පාස කම්මලට? මටත් ඒ මට හොඳලා නිින්ද ගියායි දයි භාවනාවේදී. මේ ඕන්නෝව ලංකාවේ තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි. ඒ නිසා මේ ප්‍රඥා ටීවි නාලිකාවේ ඒ සීල දෙනාට පින් සිද්ධ වෙන්න ධර්ම කාරණිය මතු කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි මේක ටිකක් දුර යන ගමනක්. හදිස්සිය කරන්න බෑ. අපි ගමේ කතාවක් අහලා තියෙන මොකද්ද කලබලයට කොරස් කටෙත් අත දාගන්න කොරහ දැකලා තියෙන්නේ දැන් තියෙද්දන්නේ නේ ඉස්සර අපේ ගෙවල තිබුණා අර මැටි වලින් අදපු හට්ටියක් වගේ ගන්න කොච්චර ලොකුද ඔක වට ප්‍රමාණ අඩියක් කවර තියෙනවනේ ඕකේ අත දාගන්න බැහැ කියන්නේ මොන තරම් කලබලයක් තියෙනවද නේද දැන් අපේ පින්වතුන්ලාට තියෙන්නේ ඊට වඩා කලබලයක් අත කෙසේ වෙතත් හිත පවත්ව ගන්න බැරි වෙන ධර්මයේ තුල මොකද දැන් අන්තවාදීන් වගේනේ ඒ කියන්නේ එක එක ස්වාමීන් වහන්සේලව වෙන් කරගෙන මේ අපේ උඹ එන්න එපා බණා අපි විතර යන්නේ නේ තමාට උපාසකම්මල කුඩ වලින් ගහ ගන්නවා කවුරු බෙදා ගන්න බැරුවේ මේ ස්වාමීන් වහන්සේලා බෙදා ගන්න බැරුව දැන් හාමුදුරුවන්ට වටාපතින් බණ කියන එක වැත්තකදී වටාපතරන් ගිල දෙක මැදින් තියන්න වෙනවා රණ්ඩු වෙන අයගේ රණ්ඩු වෙන්න එපා ඒත් භික්ෂුන් වහන්සේලා වෙන් කර ගැනීම මේ අන්තවාදීන් ඔය කටයුතු කරනකොට මොකද වෙන්නේ අපිට ඉනායනවනේ ඒව දැක්ක මොකද්ද මේ වෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ නිවෙන්න කියපු දාම මෙයාලා මොකක් කරගෙන ඉන්නේ පත්තු කරගෙන ඉන්නේ හැමතැනම පත්තු වෙලා අපිට කොයි නිවෙන්න හැමදෙස්සෙම පත්තු වෙලා ඒ නිසා මේ පත්තු වීමෙන් ආදීනව දැන් ප්‍රකටව පේනවා මොකද ධර්මය කියන බැරි තත්ත්වයක් දැන් අද රටේ තියෙනවා ඇයි හරි ධර්මයේ කොම ගැටෙනවා කවුරුද සවින්නාසගෙන කරුණාවෙන් මේක වැරදි මේක කරන්න එපා මේකට එන්න කොහොම නැ අපේ අරියතුන් වහන්සේ කියලා තියෙන මේක මරුවත් ඔක වෙනස් වෙන්නේ නැ අපි මේ පැත්තෙම තමයි ඉන්නේ දැන් මේ මම්ම කියාගෙන යන්නේ විදේශනාව පටන් ගන්න හේතු වෙච්ච කාරණා කවුරුත් ගැටෙන්නවත් තරහ වෙන්නවත් එපා මෙතන නම් ගම් පණක් මුකුත් මං කියන්නේ නැ වැඩකුත් නැ කියලා මොකද එක එක්කෙනාගේ සසරේ ගෙනව පින පාරමිතා බලයෙන් තමයි සත්පුරුෂයන් මුණ ගැහෙන්නේ එක එක මතවාද ලෝකේ තියෙනවා. එදත් තිබුණා, අදත් තියෙනවා. ධර්මයේ මුවාවෙන් අධර්මයක් තියෙනවා. ඒකට අහු වෙනවන යම් ශ්‍රාවකෙක් අහු වෙන්නේ එයාගේ ප්‍රඥාවේ මදිකමක් නිසා. නැතෝ කාගේවත් මේ වරදකින් අපේ වරදකින් නෙවෙයි. ඒ අයට ඒව රුචි වෙන්නේ ඇයි? සසරේදී සමාධි නිගණ්ඨනාත පුත්තු සරණ ගියන් හිටියක් දන්නේ නැහැ. නේද? මක්කලි ගෝසාලව සරණ ගියක් දන්නේ නැහැ. අර ඒ පුරුද්දට දැනුත් තේරෙන්නේ මොකක් හරි වැරදියට එන එකක් නම් අපි බාර ගන්නවා. හරියට කිව්වොත් ඕක හරියන්නේ ඔක දිග වැඩි. දැන් ඔබ ඕනනම් අහගෙන යන්න විදේශනා මාලාව ඉතා දීර්ඝයි. සතිපට්ඨාන නිවනට කිව්වොත් දැන් හිතන්නේ එකපාරට නිවන් දකින්න ලැබෙයි කියලා නෑ. පිළිවෙල ක්‍රමයක් තියෙනවා. සමත භාවනා කමටහන් සමූහයක් තියෙනවා. ඒවත් දියුණු කරගෙන හිත වඩාගෙන තමයි අපි ඊළඟට සතිපට්ඨානට යොමු වෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ සියල්ලම අපි සත්භාවයෙන් බලවත් ගෞරවයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. උන්වහන්සේ ගුණ සිහි කරමි. ශ්‍රී සද්ධර්ම රත්නට නමස්කාර කරමි. මේ ධර්ම රත්නේ ගුණ සිහි කරගෙන ඒ රහතන් වහන්සේලා අපිට මේක රැක දුන්නා. මේ ධර්මය. ඒ උතුම් රහතන් වහන්සේලාට නමස්කාර කරමින් අපි මේ ගමන යන්න ඕනේ. බලන්න එතකොට කොච්චර වටිනවද කොච්චර ලස්සනද නේ. ඒ නිසා අපි අහුවෙනව නම් අහුවෙන්න ඕනේ කාටද? සාරිපුත්ත මහරහතන් වහන්සේට. අපි සරණ යන්න ඕනේ. ආනන්ද මහරහතන් වහන්සේට අහුවෙනවා. ඒව අහුුණයි කියලා ගැටලුවක් නැහැ. මොකද උන්වහන්සේලා කවදාවත් අපිට නොමක පෙන්නලා නැහැ. සසරිතියොත්. ඒ නිසා භාග්‍යවත් උන්වහන්සේත් එකට සංසාර ගමනේ ආපු පිරිස මේ. දැන් බලන්න සසරිතිය අත්හැරියද කියලා? අත්හැරියේ නැහැ.